Dana gamage raja maturete bidun naduti indua klabaduna. Oshala herat pesam karu idripat kale dana parlimentu nirpan nikela mukada ditta purwesi bawet tino ekela. Namut tunen deke tindua nua ekai eka binusuru tumai virudda une anit deka kemetuna dana gamage ge e mantri duria au sikarana baki negerti. Wadidur wister oshala ging ahala balan noko. Mada kirima tula dana ke purwesi ek neve ho purwesi ek kira tahauru karana britania tula me langkawi sama se jana tawata ma asadana kene mama hikna kiana me velai britania rajeta itama kata wedak karani ek inda karuna kala tawadura dana rakina ya gulan tawada karana pai kela e wagema mama me rate inna jana adipati warang inda palle hata ma kiana ma tawadura tat polisi ya niti pati ek aharahat dana rakina utsaha karana pai kela. Una godak katte mata pala kara me wage thinduwak thamai enne kiyala. Iting namuth shreshtha adhikarane di mata mang adhikarana paddhati eka nisasa karana ekata mang hitana shreshtha adhikarane di hari nivaridiwa mama balaporuth wenne me rate janathawa wata wancha karana dayana gamage ege thinduwa mewa karai kiyala. Iting ekama mata deepu thinduwata erahiwa garu pradhana mahes vinishthuru thuman kiyuwat mage mama me naduwa wenuwen කරන්න පුළුවන් උපරිමය උත්සාහය දක්වවා කියන කාරණයත් ඒ තීන්දුව තුළ ඍණාත්මකව හරි සඳහන් වෙනවා. ඒ වගේම මරික්කාර් විනිසුරුතුමා දීර්ඝ වශයෙන් ඒ තීන්දුවේ කියවුවා. ඉතින් එතුමන් පිළි විශ්වාස කරනවා කියලා තිබ්බා. මෙතන ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා ඩයනා ශ්‍රී ලංකා පුරවැසියෙක් නෙවෙයි කියලා ඔප්පු කරන්නත් සහ ඩයනා කිසිම අවස්ථාවක එයා තමයි ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියලා ඔප්පු කරන්න කරුණු ඉදිරිපත් කරන්න උත්සාහ කරගෙන නැහැ කියලා නඩු තීන්දුව තව පැයක් යනකොට වෙබ් එකට දානවා කිව්වා හැමෝටම බලන්න පුළුවන්. ඉතින් ඕක තමයි තත්ත්වය. මේක මම පෙරදුනා කියලා මම හිතන්නේ මිට මේ රටේ ජනතාවගේ පරාජයක් කියලා මම හිතනවා මේ අද මෙතාවකාලික දේ. නමුත් අනිවාර්යයෙන්ම ලබන සතියේ මම මේක ඇපීල් කරනවා. තව මාස දෙකකින් හෝ තුනකින් හරි මම හිතනවා මගේ තීන්දුව සනාථ කරලා ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් හරි මට තීන්දුවක් ලැබෙවි කියලා. ඒ වගේම මේ පක්ෂමාරු කිරීම සම්බන්ධව යම් කිසි නඩුවක් වෙනවද? මේ වෙලාවේ ආයේ පක්ෂමාරු කිරීම වෙනුවෙන් වෙනම නඩුවක් තියෙන සජබෙන් ෆයිල් කරලා. ඉතින් ඒවා දේශපාලනිකයි. ඒවා සජබෙන් ෆයිල් කරලා තියෙන එක අයින් කරගත්තොත් සජබතාවෙක් කෙනෙක් දාන්නේ මම පුරවැසියෙක්. ඩයනා ගෙදර ගියා කියලා මට ওই පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ හති වෙන්නේ හම්බෙන්නේ නැහැ. මට ඩයනා ගමගේ මම පෞද්ගලිකව දන්නේ නැහැ. මම ඩයනා ගමගේ එක දේශ සාධක තරහක් ඇත්තෙත් නැහැ. අර පෞද්ගලිකව මම බැනලා කරලත් නැහැ. අපහාස කරන්නෙත් නැහැ කාන්තාවක් ඉදිරියට. හැබැයි මේ රටේ ඉන්න සියලුම ජනතාවගේ අයිතියක් තමයි තමන්ගේ නියෝජිතයන් ශ්‍රී ලාංකිකයන් පාර්ලිමේන්තුවට යන ව්‍යවස්ථාවේ. එතකොට ප්‍රමාණවත් මං හිතන්නේ සරලම කාරණේ යම් කෙනෙක්ට තියෙනවා නම් විදේශ પાස්පෝර්ට් එකක් ඒක ප්‍රමාණවත් සාක්ෂියක්. එයා විදේශ පුරවැසියෙක් කියන්න විතපුරවැසියෙක් කියලා තව කෙනෙක් කිව්වත් ඒත් ලංකාවේ අද පවතින ව්‍යවස්ථාව අනුව එහෙම අයට පාර්ලිමේන්තුවේ ඉන්න බෑ. ඉතින් මේක අනිවාර්යෙන්ම අභියෝගයක් ලක්වයි. මම හිතනවා මොකද ඩයනා ගමගේගේ CID එකේ යන විමර්ශන පවා එක තැන නවත්තකගෙන ඉන්නවා. ගොරුවට බ්‍රිතාන්‍ය මොකද මේ ලංකාවේ ඇතුළේ තියෙන සාක්ෂි ප්‍රමාණවත් අය බ්‍රිතාන්‍ය පුරවැසියෙක් කියලා ඔප්පු කරන්න බොරුවට බ්‍රිතාන්‍ය රජයෙන් කියලා බ්‍රිතාන්‍ය රජය මං හිතන්නේ මේක කුමන්ත්‍රණයක් නම් බ්‍රිතාන්‍ය රජයත් බ්‍රිතාන්‍ය එම්බසිය එකත් ඒකට වග කියන්න ඕනේ. මොකද ඒගොල්ලන් ප්‍රමාද කිරීම තුල ඩයනාගේ පුරවැසියෙක් නෙවෙයි හෝ පුරවැසියෙක් කියලා තහවුරු කරන්න බ්‍රිතාන්‍ය තුල මේ ලංකාවේ සමස්ත ජනතාවටම අසාධාරණයක් වෙන්නේ. මම කියනවා මේ වෙලාවේ බ්‍රිතාන්‍ය රජයට ඉතාම කැත වැඩක් කරන්නේ. ඒකින්ද කරුණා කළා තවදුරටත් දයන රකින්න එයා ගුණන්ට වැඩ කරන්න එපයි කියලා. ඒ වගේම මම මේ රටේ ඉන්න ජනාධිපතිවරන් ඉඳන් පල්ලෙහාටම කියනවා තවදුරටත් පොලිසිය නීතිපතියක හරහා දයන රකින්න උත්සාහ කරන්න එපයි කියලා.